We are Vision Care, Sri Lanka's pioneer eye care company. බෙල්ලන්විල රජමහා විහාරාධිපතිත්වයේ ඇසුණු අපෝත්වි වදාළ පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නාහිමියන් සහ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අනුස්මරණය කරමින් විහාරස්ථානයේ ඉදිකළ යතිවර සමරූපහය විවෘත කිරීම අද සිදු වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මේ රටේ කිසියම් අන්‍යාගමික පිරිසක් මේ රටේ කේන්ද්‍රීය සංස්කෘතිය නියෝජනය කරන බුද්ධ ශාසනයේ බෞද්ධ සංස්කෘතිය භික්ෂුන් වහන්සේලාට කිසියම් විදියක පීඩාදායක තත්ත්වයක් ඇති කරනවා නම් ඔහුගේ ආගමටයි විශාල මහානිය සිදු කරන්නේ යයි කියලා සඳහන් කරන්නට කැමති. ඒවායේ ප්‍රතිඵල මං හිතන්නේ තව මාස කීපයක් යනකොට මේ රටේ කිසියම් පරිවර්තනයක් සිද්ධ වෙලා හෝ ඒ ප්‍රතිඵල රටට දැනෙන්ට පුළුවන්කම ලැබෙයි කියලා පමණයි සඳහන් කරන්නට තිබෙන්නේ. පොඩි ගොඩනැගිල්ල නමුත් සාල වියදමක් ගියා මේකට. මේකට ගිය වියදම් ගැන හිතනකොට මීට වඩා ලොකු වැඩක් කළොත් බැංකුවක් කඩන්න නැතුව නම් කරන්න බැරි වෙයි. හැබැයි ඒක නම් කවදාවත් අපි කරන්නේ නැහැ. ඔබතුමා ඉන්නවනේ. එහෙම කළොත් එක පාටම අල්ලන බව අපි දන්නවා. ඈ හැබැයි මටත් ඕනනම් සිංගප්පූරුවට පැනලා යන්නත් පුළුවන්. අපේ ජනාධිපතිතුමාට අද වැඩ කරන්න වෙලා තියෙන්නේ ලෝකේ නායකයොත් එක්ක කතා කරනකොට බොහොම ක්ලෙවර් පුද්ගලයෙක් එක්ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. හැබැයි මගේ කියවීම ක්ලෙවර් කියන එක හොඳ පැත්තර නෙමෙයි මම කියවන්නේ. අපි ඕනෑට වඩා ක්ලෙවර් නම් දක්ෂ නම් එතන තියෙන්නේ කපටිකම. Too clever means too cunning. ඒ වගේම භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි ජනතාවට අවංක වෙන්න ඕනේ. අපේ චරිතය ගැන, පැවැත්ම ගැන, අපි කරන දේවල් ගැන අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔය රංජන් රාමනායක වගේ අයට බය වෙලා නෙමෙයි. හා අපි පෞගිය කාලේ මේ රටේ භික්ෂුන් වහන්සේලාට ටිකක් අරියාදු වුණා. භික්ෂුන් වහන්සේලාව හිරෙත් දැම්මා. මං අහලා තියෙනවා ජනාධිපතිතුමා ඒ කතා ජනාධිපතිතුමා ඒ ගැන යම් විවේචනත් කළා. දැන් මේ ළඟදී ඉඳලා මඩත් නෙමේ අසුචි වගේ දේවල් ගහලා භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා විනාශ කරන්න වැඩපිළිවෙලක් යනවා. අර හිරේ දාලත් බය කරන්න බැරි වුණා. දැන් භික්ෂුන් වහන්සේලාට ගහන්න තියෙන හොඳම ක්‍රමය තමයි කොයි හරි ඉන්න කාන්තාවකට සම්බන්ධ කරලා දරුවෙක් ඉන්නවයි කියන එක. එහෙම අපිට පාර ගහන්න හදනවා. හැබැයි ඒ වයින් අපිව වටන්න ටිකක් අමාරුයි. ඔය මඩ ගහන මිනිස්සුන්ගේ ලොක්කා දැනගන්න ඕනේ මහසංඝයා වහන්සේ ළඟට ගිහිල්ලා සමාව ගන්න කිව්වට මදි. ඔය මිනිස්සුන් අස් කරලා දාන්න ඕනේ තමන්ගේ පක්ෂයෙන්. එහෙම කරන්න තරමට කොන්දක් නැත්නම් ඉතේ ගැන මම කනගාටු වෙනවා. මේ ජනාධිපතිතුමාට එවනේම ඔය කොඳු කතාව කිව්වේ. ඔබතුමා අර පාර්ලිමේන්තුව දවස් 50 ගානකට නැති වෙලා තියලා ආපහු පීටෝපු දවසේ කතාවක් කළානේ. අන්න ඒ දවසේ මං හිතාගත්තා ඔබතුමාට හොඳ කොන්දක් තියෙනවා කියලා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. අපේ මල්කම් රංජිත් කාඩිනල්තුමා ඔබතුමාට නෙමෙයි අර කතා කිව්වේ මගේ දැනුම හැටියට. මගේ විශ්වාසය ඇක්සිස්.